السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد، فقد قال الله تعالى في القرآن الكريم: أعوذ بالله من الشيطان الرجيم، بسم الله الرحمن الرحيم: يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. وقال نبينا صلى الله عليه وسلم: إن أصدق الحديث كتاب الله وخير الحديث حدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة للالة وكل للالة في النار. أما بعد، ملو وشوطالي مموا پريپالنية کرنناه سرو بلداري سرو پاويتر اتريتر اکم دیویانونا අල්ලාහ් සුබ්හානහු තාලාට සියලු ප්‍රශංසා හිමි වේවා. අප නබිනායක මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් කෙරෙහිද එතුමානන් අනුගමනය කරන සියලුම මුස්ලිම්වරුන් කෙරෙහිද සර්ව බලධාරී අල්ලාහ්ගේ සාමය කරුණාව සැමදා උදා වේවා. අද දින ඉස්ලාම් ධර්මය පිළිබඳව මූලික සංකල්පයන් පිළිබඳව දේශනාවක් ඉදිරිපත් කිරීමට මා කැමති වෙනවා. ප්‍රථමයෙන්ම මේ ඉස්ලාම් යන ධර්මය අපට විග්‍රහ කරන්නේ මොනවද කියලා අපි දැන ගැනීම අත්‍යවශ්‍ය කරුණ. ඉස්ලාම් කියන ඒ අරාබි වචනයේ අර්ථය, ඒ අරාබි වචනයෙන් අපි ඍජුවම තේරුම් ගන්නා අර්ථය අවනතවීම, අවනත භාවය. සලම කියන ඒ අරාබි වචනයෙන් තමයි ඉස්ලාම් කියන ඒ අරාබි වචනය පෙරලි පැමිණිලා තියෙන්නේ. සලම කියන්නේ කෙනෙක් සැරඬ වෙන එක, අවනත වෙනවා. සම්පූර්ණයෙන්ම තමන්ගේ සිතුවිලි, තමන්ගේ ක්‍රියාවන්, තමන්ගේ ප්‍රතිපatti සියල්ලක්ම තවත් පුද්ගලයෙක් හමුවේ යටපත් කරගන්න එක. තවත් පුද්ගලයෙක් හමුවේ එයා තමන්ගේ ප්‍රතිපatti, තමන්ගේ සියලුම චිත්තාභිලාෂයන් අවනත කරගැනීම තමයි ඒ අවනතභාවය කියලා කියන්නේ. මෙහිදී ඉස්ලාම් යනුවෙන් අදහස් කරන්නේ සර්ව බලධාරී අල්ලාහ් තාලාගේ ඒ කැමැත්තට අනුව අපගේ සියලුම ආශාවන්, සියලුම අවශ්‍යතාවයන්, සියලුම කටයුතු ඒ සර්ව බලධාරී දෙවියන්ගේ කැමැත්තට අනුකූලව අවනත කරවා ගැනීමට තමයි ඉස්ලාම් කියලා කියන්නේ. මෙම ප්‍රතිපත්තිය පිළිගන්නා අයට මුස්ලිම් කියලා අපි කියනවා. මුස්ලිම් කියන්නේ අවනත වන්නා, කීකරු පුද්ගලයා. කාටද කීකරුවන්නේ? අල්ලාහ් තාලාට. ඒ වගේම කාෆිර් කියලා තවත් පිරිසකට අපි කියනවා. කාෆිර් කියලා කියන්නේ ඒක බණින වචනයක් නෙවෙයි, දෝෂාරෝපණය කරන වචනයක් නෙවෙයි. මේ ඉස්ලාම් කියන ප්‍රතිපත්තිය පිළි නොගන්න අය, ප්‍රතික්ෂේප කරන අය, ඔවුන්ට තමයි කාෆිර් කියලා කියන්නේ. මේ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරන අය. මෙම ඉස්ලාම් කියන නම නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් ප්‍රථමයෙන් මේ ලෝකයට හඳුන්වලා දුන්නේ නැහැ. ඉස්ලාම් ධර්මයේ පමණයි. ඉස්ලාම් කියනවා
ජනතාවට මුස්ලිම්වරු කියලා නම් තබල තියෙන්නේ. ඉගැන මේ අලුත් සංකල්පයක් නෙමෙයි. ඈත අතීතය ඉඳලම පැවතෙන සංකල්පයක් තමයි මේ ඉස්ලාම් කියන මේ ධර්මය, මේ සංකල්පය, මේ ඒකදේවීවාදී ප්‍රතිපත්තිය. අපි විශ්වාස කරන්නේ නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් අවසාන වශයෙන් මේ ලෝකයට පැමිණි වක්තෘවරයෙක් වශයෙන්, අවසාන වශයෙන් පැමිණි වක්තෘවරයා ලෙස නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් මේ ඉස්ලාම් කියන ඒ ධර්මය අපට ලබා දීලා දෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් මුස්ලිම් කියන ඒ පදනම මත ඉඳලා අපි කල්පනා කරනවට වඩා මදක් ඈත් වෙලා මේ ප්‍රතිපත්ති රාමුවෙන් මදක් ඉවතට ගිහිල්ලා අපි යම් කිසි දෙයක් කල්පනා කළ යුතුයි. මිනිසයන් වශයෙන් අපි මේ ලෝකයට ඇයි ඉපදුනේ? මේ ලෝකයට ඇයි ආවේ අපි? ඇයි බිහි වුනේ? අපේ අරමුණ මොකද්ද? අපේ මැවීමේ, අපි මවනු ලැබීමේ අරමුණ මොකද්ද කියන එක අපි හොඳින් වටා ගන්න ඕන. ඕනම දෙයකට අරමුණක් තියෙනවා. දැන් පුටුවක් ගත්තම මේ පුටුවේ අරමුණ, ඒ පුටුව උඩ යම් කිසි කෙනෙක් වාඩි වෙන්න ඕන. මේ පැලයක් අපි ගේ තුල තියෙනවා. එහි අරමුණ මොකද්ද? ගේ කඩාගෙන පැලේ වැවිලා මේ ගේ ඇවිල්ලා අලංකෘත කරන එකද, නැත්නම් අලංකාර රහිත තැනක් බවට පත් කරන එකද? අලංකාර කිරීමක්. අපේ ඇස්වලට දැකුම් ගලු වෙන්න ඕන. හැම දෙයකටම ඇල්පෙනත්කට පවා යම් කිසි අරමුණක් තියෙනවා. හැම ද්‍රව්‍යයකටම මිනිසුන් විසින් නිර්මාණය කරලා තියෙන හැම ද්‍රව්‍යයකටම අරමුණක් තියෙනවා. එසේනම් මේ මුළු විශ්වතලයේම නිර්මාණය වෙලා තියෙන්නේ ඇයි? කඳු බිහි වෙලා තියෙන්නේ ඇයි? ඇලදොල ගංගා දිය ඇලි බිහි වෙලා තියෙන්නේ ඇයි? මේ අහස්තලය බිහි වෙලා තියෙන්නේ ඇයි? මේ සූර්යයා, චන්ද්‍රයා, ග්‍රහලෝක, උපග්‍රහලෝක, තාරකා වස්තු මේ සියල්ලක්ම බිහි වෙලා තියෙන්නේ ඇයි? මේකට අරමුණක් නැද්ද? ඉබේම අටකත් දේවල් කියලා තමයි මිනිස්සයා මෙම දේවල් දිහා බලලා කියන එකම පිළිතුර. මේවා ඉබේම අටගත් දේවල්. ඒ නිසා අපි අරමුණු කියන්න අවශ්‍ය නැහැ කියලා කියනවා. නමුත් අපි විසින් නිර්මාණය කරන කුඩා ඇල්පැනත්තකටත් අරමුණක් තියෙනකොට මේ තරම් විශාල නිර්මාණයකට අරමුණක් නැතුව මේවා නිර්මාණය වී තිබෙන්නට බැහැ. ප්‍රථමයෙන්ම මිනිසා කල්පනා කර යුතු දේ තමයි